වනිදුකේන ක්‍රීඩකයා පසුගිය කාල ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රහණය පිටපස්සේ හිටපු ප්‍රධාන සාධකයා වනිදුකේන ලෝකෙම වැඩිපුර කතා කරන තරගාවලියක් බවට ශ්‍රී ලංකාව පාකිස්තානයේ සෙල්ලම් කළ T20 තරගාවලිය පත් වුණා කාටත් මතක ඇති පාකිස්තාන කණ්ඩායම තමගේ රටේදී තරග තුනම පරාද කරලා ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පන්දුය වන්න උනේ වනිදු ඒ නිසා පාකිස්තානයේ වනිදු ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕන කියලා තමයි පාකිස්තාන ප්‍රවීණයෝ කියන්නේ ආසියානු කුසලානයේ සුපිරි හතරේ පාකිස්තාන් ශ්‍රී ලංකා තරගයේ ජයග්‍රහණයේ වීරයා බවට පත් වෙන්නේ වනිදු ඒ පාකිස්තානයේ වටිනාම කඩලු තුනක් තවාගෙන බබා අසම් ඉෆ්තිකා වගේම ප්‍රහාරාත්මක ප්‍රතිකරු අසිෆ් අලි වනිදු හමුවේ දැවී යන්නේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදිලා ඉෆ්තිකා අහමඩ් වනිදුට 6 පහරක් එල්ල කරලා ඊළඟ පන්දුවටත් 6 පහරක් ගහන්න ගිහින් තමයි කඩුල්ල අහිමි කරගන්නේ ඒ වෙලාවේ තරගයේ විස්තර විචාරය කළ ප්‍රවීණ ක්‍රීඩක වසිම් අක්‍රම් හරිම කලකිරීමකින් තමයි කතා කළේ මොකක්ද කරන්න ගියේ මෝඩිය වගේ වනිදුට හැම පන්දුවටම ගහන්න ගියොත් මෙහෙම වෙන්න පුළුවන් එයා T20 රටාවේ පන්දුය වන්න අතරින් දැන් ඉන්න අංක 1 පන්දියවන්නේ. ඉතින් සෙල්ලම් කරද්දී කල්පනා කරලා සෙල්ලම් කරන්න ඕන. කලින් 6 ගහපු පන්දුව දාපු තැන්ටම තමයි ඊළඟ පන්දුවත් ආවේ. ඉතින් ඒකටත් 6ක් ගහන්න ගියා. හැබැයි මේ පන්දුව කලින් පන්දුවට වැඩිය ගොඩක් හිමින් ආවේ. ඒ නිසා තමයි වැඩේ වැරදුනේ. ওই විදිහට අක්‍රම් කියද්දී අක්‍රම්ගේ වේග පන්දු සගයත් වනිදුගෙන තරගයෙන් පස්සේ කතා කරලා තිබුණා. මම හිතන්නේ වනිදුට ගහන්නේ කොහොමද කියලා පාකිස්තානයේ තාම ඉගෙනගෙන නැහැ. කනගාටුට කරුණු තමයි එහෙම තියාගෙන වනිදුගේ පන්දු වලට ලොකු පහරක් ගහන්න යන එක. මම හිතන්නේ මේ පන්දු ආර 4 පරිස්සම් වෙනවා නම් වඩාත් හොඳ වෙයි. ওই විදිහට තමයි වනිදු ගැන පාකිස්තාන ප්‍රවීණයෝ අදහස් දක්වලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටිය නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.